ජනතා හඬට වේදිකාවක් වෙනුවෙන් මහජන දිනය සමග ඔබ සජීවීව. ඇමතුමා, හතේ පොතට වැදුණු සාරධර්ම ප්‍රහාරය නිසා ආණ්ඩුව හතේ පොත අකුල ගත්තද? නෑ. දැන් මම හිතන්න මේ ලේකම්තුමා ඒන වෙනම කමිටුකුත් පත් කරා. ඒ කමිටු නිර්දේශ එතුමා ළඟා තියෙනවා. රටක දරුවන්ට මේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව දැනුමක් ලබා දීමේ කිසිම වරදක් නෑ. හැබැයි ඒ මාත්‍රාව පිළිබඳ තමයි වරද තියෙන්නේ. මේ ඒ ලෝකේක මේ අලුත් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ දැනීම දරුවා දැනෙන්නට ඕනේ. දැන් උදාහරණයක් විතර ලංකාවේ ගත්තොත් සිතාරා, ඔබත් සහෝදරයක් විතර එක දන්නවා ඇති, වසරකට අවම වශයෙන් දැරියෝ 18ට අඩු දැරියෝ 1200ක් විතර දූෂණයට අපචාර ලක් වෙනවා. ඇමතුමා, මේ අවුරුද්දේ ජනවාරි මාසේ 15 වෙනිදා වෙනකොට ළමා අපයෝජන 142ක් වාර්තා වෙනවා. 1200ක්. හිතන්න. හරිනේදකට? අවම 1200ක් වසරකට. අවම 1200ක්. ඒ නිසා දරුවෙක්ව අපි යම් සංස්කෘතික සීමාවන් තියෙනවනේ. ඒ සීමාවන් ඇතුලේ දරුවව යම් දැනුවත් වෙන්න ඕනේ. අපි කර ඒක බෙදා හැරීම පමණයි ඒ අවස්ථාවද කරලා තියෙන්නේ ඒලා හිටපු. නමුත් මේක සම්බන්ධයෙන් දැන් ඔය ස්වාමීන් වහන්සේලා වුණත් දෙපාර්ශවයක් කියන එකක් හොඳයි කියලා තර්ක කරනවා. අනිත් අය මේක තර්ක කරනවා හොඳ නැහැ කියලා. ඒ තර්ක දෙකක් තියෙනවා. නමුත් අපි කල්පනා කරා මින් ඉදිරියට කිසිම පොතක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනවා නම් අපි විශේෂ කමිටුවක් පත් කරලා මේ පොත පරීක්ෂා කරලා බලලා හොඳට ඉදිරියට කෙනෙක් දවා සම්පූර්ණ පින්තූර පව අධ්‍යයනය කරලා තමයි අපි නිකුත් කරන්න ඉන්පස්සේ බාරගන්නේ. අපි මේකට තරක් කරන්න කියන එහෙම වෛද්‍යවරුන්ගේ මතයක් නිසා මේක ඇත්තට පොතේ තියෙන උපදේශ මණ්ඩලයේ කවුද කියලා තියෙන පැහැදිලිව. හැබැයි කවුරුවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඇහුවේ නැහැ මේක හැදුවේ ඔයාලයි කියලා ඇහුවේ නැහැ. ඇහුවේ අධ්‍යාපන මාසෙත් ඇංගල දික් කරේ. ඔව්, දැන් මේ අපි සාකච්ඡාව අහගෙන ඉන්න අයට ඇති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැන් අමුතුමාගේ කතාව දික්කුවා ශාරීරික අධ්‍යාපනය පිළිබඳවත් ඇගීමේ ක්‍රමවේදයක් නැහැ. තාක්ෂණික විශ්වුණුත් එහෙමයි. එතකොට කවුරු හරි පොතක් ලියුවාම හරි අමාත්‍යාංශකින් හරි වෙනත් NGO සංවිධානයක් වෙන්න පුළුවන් ඔය කියන විදිහට. මේක අධ්‍යාපන අමාත්‍යාංශයට දීපම් බෙදෙන වැඩේ තමයි කරන්නේ. එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙන දැන් මිනිස්සු නෙවෙයිනේ මේක කරන්නේ. එතකොට ඔබතුමාලගේ අමාත්‍යාංශල ඉන්නවා, වෘත්තීය වේදේ ඉන්නවා, උපදේශක මණ්ඩලය ඉන්නවා, කමිටු ඉන්නවා. එතකොට දේශපාලඥ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ රජයේ සේවකයෝ. එතකොට අපිට නැද්ද ප්‍රතිපත්තිය මේ සම්බන්ධයෙන්? අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පොතක් බෙදා හරිනකොට ප්‍රතිපත්තියක් නැද්ද? ඊට පස්සේ ඔබතුමාගේ ප්‍රශ්නේ දැන් අපිට දැන් ඔබතුමාගේ අදහස ඔබතුමා මේ විෂය හරියටම කියවලා තියෙන හින්දා ඔබතුමා මේකට ඕන තැනකින් ආපම මේකට අවශ්‍ය විශ්වදුම් උත්තරේ එක්කම දෙනවා. හැබැයි අපි දකින දේ තමයි දේශපාලඥයා වෙනස් වෙනකොට රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ගණිතය විෂය ගත්තහමත් එහෙමයි, ඉංග්‍රීසි විෂය ගත්තහමත් එහෙමයි, ගුරුරුන් ගත්තහමත් ඒත් එහෙමයි. අපට බැරිද මේ හැම දිනාටම එක තැනකට ඇවිල්ලා ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගන්න රටේ අධ්‍යාපනය පිළිබඳව කාලින් කාලෙට වෙනස් නොවෙන මැනගදෙල ඉතාම වැදගත් තැනකට මා සාකච්ඡාව අරන් ආවා. දැන් ලේකම්තුමා කියපු එක කාරණාවකින් මම ප්‍රවේශ වෙන්නම්. ඒ කියන්නේ ලංකාවේ තියෙන ජාතික අධ්‍යාපන ආයතනය එන්නයි පාසල් දරුවෙක්ට පොතක් දරුවෙක් පරිහරණය කරන යම් පුස්තකයක් වේ නම් එය එන්නයි හිටපු මේ සභාපතිතුමා මේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙන්නම් ඔවුන් අනුමත කරන්නට ඕනේ. මේන්නේ පාරෙන් නෙමෙයි ආපුව නෙමෙයි. ඔව්. මේ පාරෙන් ආපුව නෙමෙයි. රයිට්. එතකොට අපේ ප්‍රතිපත්ති ඒක. දෙවෙනි කොටස මම කියන දේ. ඇත්තනම පාසල් මේ